දහතුන දාහතරදදි හැලු නිය ියාව ඒ සම්පූර්ණවසන්න ලැබුණන නමුත් වාසනාවකට වගේ ගරු මෛති්‍ර පල්සිතසයන ජනාධපත්්‍රමාර ගොී පවලකින් ආාපු නායකයෙක් නිසාද මේ ස්වභායක උපත්නය දෙදස් පහලෝ වර්ෂය අපට ලැබුණ නෑ මුණනේ නෑ එකකද ව අසන්න ගොඩක් පවැඩි වුණාවන්නට වඩා. දැන් අපි ඉතිහාසේ වැඩිම වී ප්‍රමාණය මිලදී අරන්තිනා ගැන මෙතෙක්කල් ආණ්ඩුවක් මිලදී අරගෙන තියෙන්නේ අස්වැන්නෙන් සියයට පහට අඩුයි මහ කන්නේ. සියයට පහට අඩුයි සම්පූර්ණ අස්සන්න මලදීගත් ප්‍රමාණ. අඒ ටොන් එකක්ලක්ස දහදහක් වගේ මට හරිර ප්‍රමාණ මතන ටොන් ක්ස දහදහක් වගේත වැඩි රගෙන තිබන්නේ හොත් අපි පහුගිය මහකන්න විතරක් ටොන් එකක්ලක්ස හැටදාහක් මිලදී ගත්තා ක වැඩිම ප්‍රමාණ විිදීගත්තා හැ ඒකත් සියයට හයයිදසම නම අනිශ්පාදනය. ඒ වැඩින් ප්‍රමාණ ඉතිහා මිදී ගත ප්‍රමාණි. ඒ වගේම දැන් අපි ක් හැත පදහක් ට එකක හැත පදක් මිද ගන්න තුයි මේ ලැබෙන අ වනත එක තමයි හිතිහාසේ වැඩිමි ප්‍රමාණය මිදයගයම කිම රජයකට. මේ ප්‍රමාණව මලදීගන්න බැරිවුුණ විනාඩියක්තය විිනාධයක්ක්තේනතව මේ ප්‍රමාණට මිලදගන්නබෙලා හැබයි මේ ඔය ම මෙතුමාගේ නනාක මතවත් පර්ලිමේතුේ ආණඩු පක්ෂහිටිය. මල් විරන් සමහත්තුර හන්ඩුව පක්ෂ හිටිය. මේ රටට ගෙන්වා හල් ඉන්දියාවෙන් හල් ගෙන්වා. ටොන් එක්ලක්ස විසිඳහක් මෙමට්‍රි ටොන්් ක්ලස විසිදහක් ගෙනවා. අදත් ගබඩා වලන්න ේයන් ගොට ගබඩායි ගොඩ හරදින සතුස හරහා ගෙනුවේ. සතුස අද ලක් සතුස බංකොලත් වනා මේ ව්‍යාපාරහින්දා. මේ මේ වී ගොවිතැන්ට එදා කරපු වැරද්ද නිසා එකන වී ගොවිතට අස්සනනලා විකුණ ගන්න බැරිවෙන්න මේකොු හහාල්ගෙනවා චන් ගැහිත හ டி மிலக . ச்ச மிலக ே. மගடி மடி ர. அ ரங்க ති வரா கண்டன ரட்டசி பணක්. எදාහால் லக் பேர බැුව. දා තා දීගව සාධර ට. பி நா கோட்டி சி. ක් ග ල ලක්සු ල බු ය වද ිස්සස් ටාග ලම ොද මේ කලේ එක පැත්තක බීගව ට පහර ගේ ආන්ඩුව. හල් ගෙන්න්නලා මහට බපර න්දෙ හල් දන්ට මතිව ස් හට දන්නන හැබැයි මේ කොහමුණත් අද කෝටි නමයක් බිලියන නම්මයක් ද ය වාග බ ලක් මට හ ශික්‍රිය හමයි සන්ද කලේ ඒකර පව හද න ඒ පව හදන්නිට. අම්මා හතරෙන් පහහි හයෙන් හතෙන් කරන්න පුලන් දෙයක් නෙමේ. ඒක යම් කාලයක් ඇඳ වෙනවා ප කමින් බවදධනවා බොවිස්වති අපි දෙවැනි වටේ ද පිළිබඳව විමසන්නට සූදානම් ජාතික නිදහස් පරමනින්. අද ජතතා මුක්ති පරමුණණ නිියුචනය කරන්නේ ප්‍රචාර කලේකම් විිත්ත හරත්ම හතා. දෙදහස් පහලවේ ජනවාරියට ජනාධිපතිවරණය. ඒදී ජනතාමක්ති පෙරමුණ හිටගන්නේ මහින්ද රාජ පක්ෂේපා කියලා. ඒහිට ගැනීමමත් එක්ක මේබන විට එදා ජතතාාමමුත්ත පරුණ ඇතිබුණු රැඩිකල් විරෝධය ජනතමමුත්ති පොඩිවෙනින් ඇත්ත ලගිහිල්ලද. අද සොන්දුරු විේච්චන දක්නට ලබෙනවා. මෙයාආ්ඩුවට රිදධන්නන් අකමති කාරක්තියක් පෙන්නුම් කරනවාගේ පේනැතිය එක හෙමද. අලුත් ආ්ඩුවන් පොඩි කාලයක්න තමගේ මාස දෙකයින්නේ අපි බලමු ඉදිරි කොහොමද ආඩුව පැටිකිරී කියලා. ඒත් එත් එක්ක තමයි ඇත්තනම විවේචනය කොයි තරන්ද කියනක තිරණය වෙන්නේ. කොහොමුණත් මේ ජනවාරි මාසි අටවෙනිදා මෙරටේ ඇත්ත දේශපාලන පරිවර්තනයක් වුණා. ඒ දේශපාලන පරිවර්තනය වුණේ නැත්තා මේ අද කතා කරන්න මේ මොහොත වෙනකොට මෙරට තියෙන්නේ ඒ ආධිපති සම්පූර්ණයෙන්ම පවුල් පාලනය එකට යටත්වවෙච්ච නතුවවෙච්ච පාලනයක් ඉති ඒතත්වේ මුදෝගත්තයක මෙරටේ ජනතාව ලපු විශාල ජයකා. අපිට මතකයි ජනාධිපතිවරණී අවුරුද්ධෙකට කලින් තියන්න තිීන්දු කරේීම දෙදස් විසි දෙකේදි තමන්ගේ ඊළඟ පුතාව ජනාධපතිවරණයට ගේෙන් ඊළඟ ජනාධපති ග සැලසුම් කරලා. එනිසා එදා ඒ පවුල් පාලනයේ පරාධකරපයක ඇත්තම ගත්තොත් අපි දකින්න ඕනි රටේ ඇත්වේච්ච සැබැ වෙනසක්ි මේ ආණ්ඩුවේ ගරදි අඩුපාඩු ගණනාවක් තියෙන් යාාණ්ඩුව පටන්ගන්නකොටම පෙන්නලති න නරක පපුරු අදර්ශයන් හැබැ ඒ අපි බලන්න ඕනි රාජපක්ස පහලනය සාපේක්ෝ දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ ආණ්ුව ර්ථිකය තුළ ඇතිර තියන වැරදි තත්වයක් දශපාලන තුළ ඇකරලා තියෙන බංකොලත් තත්වය ඒවත් එක්ක රාජපක්ස හොඳයි. රජපක්ෂ පාලනේ ඔක්ක ොහොද කර නෑ ඒ පට්ට පල් බින්නයක්. රාජපක්ෂ පාලනය ඇතිකරපු මහා විනාසි. ඒ විනාසය කිසිසේත්ම ඇත්තරම ගත්තොත් මේ මේ තත්ත්වයත් එක්ක සමාන කරන්න බැහැ. එනිසා මේ තත්වේ ආරම්භක, අවදිය ගත්තුොත් රාජපක්ෂ ඒකාධපති පවුල් පාලන. එතනින් තමයි ජිනවා ප්‍රශ්නය මේ දක්වා තල්ල වනේ. අද ජිනවා මේ අණඩු කියනවා ජිනිවා ජයග්‍රහණයක් ලැබුණ අපි විශාල ජයග්‍රහණක ගුරුම කාරක. නෑ එහම ජයග්‍රහණයක් නෙමේ. රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරටය ගෙනනිච්චයකම ජිනීවාවලට යන්න වීමම පරාදයක්. අපි අපේ ප්‍රශ්නයක්ක්ෂණ ගන්න බැරි. කවද හැබේ ජිනීවාට ගෙනනිච්ේ පට ගතය කොද. එදාහස් නමේ මැයි මාසේ ධහනව යුද්ධවරුණනි. විසිතුන්වනි තමයි එක් ජාතික සංධාන මහලේකම්වර බෑන්කි මුූ ංකාවටාගගේ. එඒදාත් තමයි. එදාහිට ජාතිිත මහහිදරජ පක් සමහත්්‍යය. බෑංකි ූන් එක්ක ඒකා බද්ධ ප්‍රකාශනකටත්සන්ති. ඒක අබද්ධ ප්‍රකාශනය තමයි. ශ්‍රී ලංකාවේ මානොහිමිකම් ක්‍රියාවලිය ඒ වගවීමේ ක්‍රියාවලිය චාත්‍යන්තර මානහිමකා නීතිීන්ට අනුව කටයුතු කරනවාය කියල පොරොන්දනි. ඒ ඒක අබද්ධ ප්‍රකාශේ තමයි. හන්ගේ නුර වා සසෝදන ය කතා කරන පලත් සබහ පිළිබඳ වගන්තය බෑංකිමූන්ගේ කස්ස කරපු ඒ එක බදධ පකාශන තමයි පලවෙෙනවතාවට ලිකිිතව ලියවිල්ලකට ඇතුරත් කර. එනිසා ඒ ඒක දිගුවක් තමයි. අද මේ ඇති වෙලත්තින්න සා මේ මේ තත්ත්වට වග කියන්න ඕනේ මේක ආරම්භ කරපු පාලක. ඒ පාලනේ. ඒැකි මූන්ගේ කතන්දරවලට එෙදා ජනත මික්ති වෙනට වඩ ජාතික නිදහස් පෙරමුණ විරෝත්තා දැක්වා උපවාහසත් කලා ලෙමන් පක්්කාපු උපාසන් දවස්ේ ැමි තුරබන උපාසන් ඒගේ විගඩන්න ඕන කනට කරන්න පුළුව ඒවගේ විගඩන් වලින් ත මේ කවුල්ලුනේ මන මතක ඒවගේ මතම ඇමති කෙනෙක් නමනිද පිල්ි අපපේලායක කසාදමඳින්නට ඉ අරජාතිය ඇමතිවරු ඒවගේ තුමුල් හන්දිය විගඩන් කරපුයි අනි පැත්තට න ීද පිල්ලලාවම කසාද ින්නව කිපුයි. විගරන්ගලින් තමයි ඇත්තරම මේ ප්‍රශ්න මේ තරම වර්ධනයෝ. නිසා මේ තත්තේ අද මේ ආණඩුව කරන වැරදි. ඒ බරපතල වැරදි. හැබැයි ඒ ඒවැරදි නිසා රාජපක්ෂ පාලනය හොඳයි කිය කවවරි අර්ථකතනය කරනවා න ඒකත් සම්පූර්ණ මි්‍යාවක් ඒකත් අපි තේරුන්ගන්න ඕනනි.නිසාආද ඇත්තනම ගත්තුත්. ජනවාරි අට මේට ජතා බලපොත්තු වනවා අලොකු පරිවර්තන එකටයි පස්ස දේශපාන වෙනස්කම්. ඇ ව නාඩිය දේශපාලන තුළ ොන් දුන්න ජනවරටනු විදහක ජාතතිපති ක්‍රමිය සි කරන ොරතුරු දැ ගැනීමේ පනත ක්‍රියාවට නගන විදිරණ සේවා පනත ක්‍රියාවට නගනවා. ඒවගේම ජාතිකත්්‍යය ආගම් අනුව වෙනස්කම් කරන්නේ නැති ඒ පිලිබන්ඳව ස්වාබලන ක්‍රියාවලියකට සරහට යන්න දන එවනි පොරොන්දු ගරන ත්ද වන රජසයෝ න්ටු පිය දහක් වැටුපට එකතු කරන වැටපට දීනාවක් නෙම තේවල මිල පියල්ලසුවයි. වී පණහයි ්‍රබර්තුන්සේ පණ හැබැයි අද ඒකක්වත් නෑ අ අද රබර් මලදී ගන්නෙම නෑ ආණඩුව රබර් මිලදී ගැීම නතර කරීම ඇත්තමගත්තු දෙදායි ගත්ත. ඒ දෙදාාහ පො නර්වේ අම්පාරගවියන්ට ඉතුරටික දෙන්නවෙන පෞද්ගිලිකාන්ට රුපියල් විසිටයි තිස්ක වීකුර ගත්තිේ පොවරුපියල් පහටක්ගන ලො දහයි ඇත්තම ගත්තත් ඒත්තේඒ කියපු දේව අස පොන්දු විෂ්ට කර ඒ රක් ීම. ද්‍යාත්මක පදනක් මත අමාත්‍ය මණ්ඩේ තියකට සීමකරනුවකම. විද්‍යාත්මක පදනමගත්ව අත මටඩ හදනයයිකයි. අද මජර අමත්‍ය ම්ඩලයක් කදලාතින්නේ. එකසි ගාන පන්නපු අමතතිමට්ලද රට බරක් කරලා විෂයන් බෙදීම කිසිදු ද්‍යාත්මක පදන මත නෙවෙයි කරලාතින්න ඒ අත්තෙක රට තවත් අවුල් හවුලකට තල්ලු වෙලා තියෙනවා.ති ඒ බාරපතල අඩුව ඒ බරපතල ප්‍රශ්නය අද මේරට ජනතා විසර පේන්ට තියන්. ස් ාව ක් ජන නිද සධන මතයේ ලක්ෂම ාාව වර්දන හතා යා ද ක් ජනත නිද සධාන ි රන්නේ. මජර මති මන්ඩලයක්. ජ ෑමති න්ඩ යට චෝදන ල්ල කරන්නන්නේ විශේෂනයක් දන ජරෑ මති ඩ යක් ලා එක් ජනත නිදා සන්ධානය දෙකට බැද ශ ල කා ද ස් පක්ෂ කොටසක් න්ඩුව කොටසක් පක් ෂ ල ද පක් බේ ඩ . ූත ලදන්නේ ජර මති මඩලේට ල්ලකන ප්‍රධාන වශයෙන්ම මේ මැතිවරණය අවසානයේදී ජනතාව කිසිම දේශපාන පක්ෂයකට ආණ්ඩුවක් හදන බලයක් තුනි නෑ ආසනක සය පහයි ආසන අනුඋපහයි තමයි ඇමන්ත්‍රී මන්ඩලි තුට පත්තුලති. හොට ප්‍රධාන වශයෙන් ගත්තාම මෙරටේ ප්‍රධාන දේශපාර පක්ෂතයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සජාති පක්ෂත් මුල් කරගෙන සධානගතවෙල්ලා තරග කරපු එක්සත්ජනතා නිදහස් සඳානයත්ඒවගේ එක්සජාතික පක්ෂත් කියනීමේ පක්ෂත් දෙකටරම තනයෙන් ආණ්ඩුවක් කරන්න බලයක් තිගනෑ. අසන කසිය දහතුරක් කියෙන් ඕට තනි ආ්ඩුවක් කරන්න පක්ෂට තොට මොකද මේ දීපු පණවිඩේ රට ජනතාව. රටේ ජනාධිපතිවරයෙක් පත් කර තියෙනවා ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුවක් නිර්මාණය කරන්න අවස්ථාවක් සලසල දීලකි. තොට ජනාධිපත්තුමා ්‍ර ලංකානනි දහස් පක්ෂේ සභාපතිවරයා හැටියට ඒ වගේම ගිය ඇැතිවරණේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමොක තවත් උදෞකරපු ජනති පෙරම්ණ ඇතුළූ දෞකරපු කණ්ඩායමත් එක්ක එතුමා ජනාධිපත්ති කරලා තියනවා ජපති මැතිවට ො එතුමට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව බලාපොරොත්තුවන වෙනස්්‍රීම් කිරීම සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක්ග මේ ක්‍රියාමාර්ගය තුළ තමයි මේ ආණ්ඩුවක් නිර්මාණය කර ඒ ආණ්ඩුව එතුමා සඳහන් කරේ වසරද දෙහෙකට මේ රටේ තියන ප්‍රධාන ප්‍රශ්න වලට එකක් ජාතික වශයෙන් ගන්නාව ප්‍රතිපත්ති අනි මේ රටේ ජනතාව බලාපොරොත්තුවන අනෙකුත් ජනතාවට සහදාවිදියට ක්‍රාත්ම කරන වැඩ පිඩි වෙලාව. ප්‍රධානදේ ජාතික ප්‍රතිපත්ති එළඟට පාලනය යහපත් ආකාරයට සිදි කිරීම මෙ වගේ නීතිය සාමය ස්ථාපිත කිරීම මානොහිම්කම් පිළිබඳ මේ සේලු දේල් ඔ බලාපොත්තු ඇතුව ජාප ප්‍රතිවරය කරන බලාපොත්තුව තියෙන වාිිය ඔයවාද පිගන්න. ඒ බලාපොරොත්තුව නිර්මාණය කිරීමට නං ප්‍රධාන දේශපාන පක්ෂ දෙක වසර තිස්තෙක සහත් තිස්පහ කියන අවුරුදු ගානක් මේරටේ තවත් පක්ෂක අණ්ඩු කල තියෙනු. තොට ඒයින් විසඳු නැති ප්‍රශ්න මූලික වශයෙන් විසදීම සඳහා ජාතික ප්‍රතිපත්ති සකස්කරගත යුතුයි. ඒ ජාතික ප්‍රතිපත්ති සකස් කරන්න බෑ. අපි ප්‍රධාන පක්ෂ දෙක, වව වයෙන් කොල්ලාහරි කටතුකර. එක් වෙලා එම ප්‍රතිපත්ති නිර්මාණය කරමින් යන මුොත්තේද. අවසාන ඊළඟ ැතිවරණයක් ැනකො ශ්‍ර ලංකා නිදහස් පක්ෂිවසන් වරටහිටපු ලක්ෂ හතලි හත වෙනත් පක්ෂ දැගෙන තියද නැහෙම එන්න බෑ ්‍ර ලංකා නිදහ පක්ෂෝ සජාධක පක්ෂයට මේ රටේ පදරමක් තියෙන. එක් කවුරු මොනවකවත් මේ පක්ෂ දෙකට ලංකාවේ. ොන රම් ේචනයවත් දේශපාලන පදනන් දෙක් සහිත ඉතාමත්ම හො කොක්‍රට් ප දනවක්තින දේස්පාන පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙකේ හෙමහේ ජනතාවනත් යම් අවස්ථාවකදී මේ පක්ෂ දෙකට බහුතර බලයක් එක පක්ෂකට ඇමස්ාාව ලබදර ්‍රී ලංකාක නිදහස් පක්ෂ කොටසක් වත් පක්ෂයටයයික ලබ ඇහවා. එහමෙක් වෙන්න අප ශ්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ අපේ සංගිධාන කටයතු අපේ සක්තිය අපි පක්ෂය තුළ ගෙනියෙන ගමන් අප මේ කරන හැම වැඩේම ප්‍රතිලාබ අපිට ගන්න පුළන් ප්‍රතිලාබ අපි රටට සේවකරපු ආකාරය පිළිබඳ ජනතාවගේ සෑහිමකට පත්තුරොත්, අපි ගත ප්‍රතිපත්තිමේ තීන්දුු අපි නිසායි ගත්ත කියන එකේ සෑහිමට පත්වොත් ශ්‍රීලංකානනි දහස් පක්ෂය කෙරෙහි නතාවගේ ශ්වාසය නැවෙනන බෝද ප විනාධියත්වේවා. පක් ක ති ර වැර න අවංක කල්පනකරුත් මොතරං දිය පින්නට ආමත් මේ පක්ෂක පිබ ාව ස්වා න කද ්‍ර ලංකා හස් පක්ෂ ඇතිව ක් ජාක පක්ෂ ිදක් හැට ේ ක් ජාතික පක්ෂ තයි න්ඩාරනයක මැතුවා හිට ක් ජාත පක්ෂේ තුන්ගේ හරව නායකහට ට ඩාන හත්ත රට තිව වුණ බවග දෙකක් තිබු. එකක් තියෙන්නේ එක්සජාතික පක්ෂය. මෙරටේ අරදසේ හතරිසට නි දහසම් පස්සේ අධිරජවාදීන්ගේ නිදහස පස්ස ඇති වුණු දේශපාන පක්ෂය හැටියටත් මෙරටේ වාමාන්සික අන්ත වාමාන්සික දේශපානක පක්ෂ කීපයක් තිබුණා මේ අතර මැදිවේ පක්ෂයක් තිබුණේ නෑ මේ ජනතාවට එක්කාසුවෙන් ඒ පක්ෂේ තම නිර්මාණ කර බඩාරන්නයගමට. එනිසා මේ පක්ෂ දෙකේම තියෙන ස්ථාවරය වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්ති නෑ. එනිසා අපේ මෝඩික ප්‍රතිපත්තිය වෙන්නේ අපි කොහොමද ජාතික වශයෙන් ඇති වන ප්‍රතිපත්ති මේ අවුරුදු හැට පහ හතටම හැට හතටම ක්‍රියාත්ම කරන්න බැරිවුණු ප්‍රතිපත්තිරට පොදු එකගතාවකට මේ කාේ තුල අපට එන්න පුළුවන් එන් කොටසක්ග හර එකඟගතාවකට පුළුවන් සන් අපේ ජයග්‍රහන හටත් මේ සල්රකනන්නේ ජයග්‍රහණය කළ වුරු දෙක්කද අපිට යන්න පුළුවන්නන්. ඒ අවුදු දෙකත්. අපිට ඇති මොන ප්‍රශ්නටේති මොුණත් ාතික ප්‍රතිපත්තිතිකට අපේ කඟතාවයකට එන්න පුළුවන්ගීම. සුති රටී වත්මන් දේශ්පාලන තත්වේ එඇයි අද බලය දේශ්පාලන සංවාදී භාතුකාව. දෙකයි හරසය හතලි සතරයි පන්සය පනස් පහපේ දුරකතනංකේ. සජීවිව සම්බන්ධවන්නට ඔබට ආරාධනා කරනවා. ප්‍රශ්නය හරවත්ව කෙටියෙන් වමසන්නට අපි ඔබට ඉල්ලි මක්කරනවා. එම නම් දෙවනවටේ ද මුණ ගැමමු කෙටි විරාමයක්.